අයිබෝවන් සම්පත කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල වතුකම් කරුවන්ගේ ගැලුම් කරුවා මැතිවරණයේ තීරණාත්මක සාධකයා රටට අවැසි දේශපාලඥයේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයින් සමුගනී මේ මාසේ පුරා බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු මෙරටින් හමු වී නැහැ. විදේශයන්හි සිට පැමිණි 522 දෙනෙකුට කොරෝනා. සෞඛ්‍ය අමාත්‍යනිය කියයි. සොයිසාපුර ප්‍රහාර මාලාවේ සැකකරුවෙකු අත්අඩංගුවට. අත්අඩංගුවටගත් සැකකරු පුද්ගල ඝාතනයකටත් සම්බන්ධයි. මාලිගාවත්තේ ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමටත් පුළුල් පරීක්ෂණ. ඊයේ රාත්‍රී 10ට පැන වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට අවසන්. මාවතගම වගාවන්ට හානි කරන පළඟැටියා පිට රටකින් පැමිණියාද ප්‍රථමයෙන් දේශීය පුවත් අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ සිට රිය පෙරහැරකින් හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ වෙත අද පස්වරුවේ රැගෙන එනු ලැබුවා. ඉන් අනතුරුව අමාත්‍යවරයාගේ දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීම මෙලෙස සිදු වුණා. අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රීපාද ස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ සහ මහා සංඝරත්නයත් අන්‍යාගමික පූජකතුමන්ලාත් පැමිණ සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවමංගල්‍ය සභාවට පැමිණීමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ වැඩ කටයුතු මෙලෙස ආරම්භ වුණා. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන මෙම අවස්ථාවට සීමිත පිරිසක් සහභාගී වී සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දේශපාලඥයින් මෙන්ම තොණ්ඩමන් අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින් සහ හිතේශීන් එක්ව සිටියා. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලා ආගමික වතාවත් සිදු කරමින් අමාත්‍යවරයාට පින් අනුමෝදන් කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය සභාවට ඉදිරිපත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා විසින් සිදු කරනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අවමංගල්‍ය සභාව අමතමින් සිය ශෝක ප්‍රකාශය මෙලෙස ඉදිරිපත් කළා. ජීවිතෙන් සමුගන්න පැය කීපයකට කලින් ඇවිත් මාව හමුවුණා. මට මතක නැහැ එතුමා සමුගන්න මොහොතේ කිව්වේ ගින් එන්නම් කියලාද නැත්නම් යන්නම් කියලාද විතරද කිව්වේ කියලා මට මතක නැහැ. ඒත් මට මතකයි අවසාන මොහොතේ හමුවුණු වෙලාවෙත් එතුමා මාත් එක්ක කතා කළේ තමන්ගේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න ගැන. ඒවා විසඳ ගන්න ආකාරය ගැන. එතුමා වතුකම් කරු ජනතාවගේ වැටුපු රුපියල් 1000 කරන්න එක ගැන මාත් එක්ක දිගින් දිගටම කතා කළා. එදා ඔහුගේ අන්තිම ඉල්ලීම වුණේ ඒක. ඒ වගේම තමන්ගේ ජනතාව ජීවත් වන වතු නිවාස සංවර්ධනය කිරීම ගැන එතුමා කතා කළා. වතු කරේ ඉස්කෝල වැඩි දියුණු කිරීම ගැන කතා කළා. ඒ වගේම COVID-19 වසංගතයෙන් මාරුපත් වුණු ජනතාවට සාන සලසන්නේ කොහොමද කියන එක ගැනත් එතුමා කතා කළා. එහෙම කතා කළා තමයි ගිහිල්ලා අපි සියලු දෙනාගේ සමුගත්තේ. ඔබගෙන් සමුගන්න කලින් එතුමා මගෙන් සමුගත්තා. එතුමා සමුගත්තත් එතුමාගේ අවසන් මොහොතේ තිබුණු ප්‍රාර්ථනා අපට බාර දීලා ගියේ. ඒ නිසාම සමුගත්ත දාට පසුදාම එතුමා අවසාන දවසකල ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ විසඳා කාර්ය පිළිවන් සාකච්ඡා.
තොණ්ඩමන් කියන්නේ වතුකරේ ජනතාව එක්ක ගසට පොත්ත වගේ දැඩි බැඳීමක් තිබුණු පරපුරක් දේශපාලනය ගැන තොණ්ඩමලා පටු විදියට හිතුවේ නැහැ ආණ්ඩුව කියන්නේ අපි කාගේ ආණ්ඩුව කියලා තමයි තුමන්ලා හිතුවේ ඒ වයින් තමන්ගේ ජනතාවට සේවයක් සැලසගන්න එතුමන්ලා කටයුතු කළා හැම වෙලාවෙම ඒ වගේම දියුණු තත්වයට එන්න තමන්ගේ ජනතාවට පාර කපා දුන්නේ අද අප ඉදිරිපිට සැතපෙන ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමාලා තමන් සමග බොහෝ කුළුපඟ මිතුරෙකු මෙන්ම දේශපාලනයේදී නිරන්තර සහයෝගිතාවය දැක්කෝ තම මිතුරාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනුතුරු වෙකුණා දිස්ත්‍රික්කයේ සියලු පක්ෂ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සිය ශෝක ප්‍රකාශය ඉදිරිපත් කළා. තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ කම්පණයටපත් බිරිඳ දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාතිශ්‍ය සංවේගය පුද කර සිටින අතර එතුමා සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් දේශපාලන කටයුතු සිදු කරන ලද අතර එතුමාගේ අභාභයේ විශේෂයෙන් කඳුරට දමිළ ජනතාවටත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සහ මුළු රටටමත් බලවත් පාඩුවක් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මියාමෙන් අනතුරුව ඒ පිළිබඳ සියලු කටයුතු සිදු කිරීමේදී සහ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සහ අද දින සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් සිය ස්තුතිය පුද කිරීමට ඉන් අනතුරුව කාල වේලාව වෙන් කරගත්තේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතායි. පෞල් පසුබිමින් ලැබුණු දේශපාලන පන්නරයන් දශක තුනක දේශපාලන ඉතිහාසය තුළ නිරන්තරයෙන්ම ස්වකීය දමිළ ජනතාවගේ වතුකරේ ජීවත්වන ලයිමේ ජීවත්වූ අහිංසක මිනිසාගේ හද ගැහෙන රිද්මය හඳුනා ගනිමින් මේ අහිංසක මිනිසාගේ ජීවිතය නගා සිටවන්නට වතු කම්කරුවාගේත් වතු ව්‍යාපාරිකයින්ගේත් සියලු අවශ්‍යතාවයන් බලාපොරොත්තු ඉටු කර දෙන්නට රාජ්‍ය පරිපාලනය තුල දැවැන්ත හඬක් නගන්නට ආරුමුගම් තොණ්ඩමන් මහතාට හැකි වුණා වතුකරේ තමන් ගේම ජනතාව වෙනුවෙන් පමණක් නොව සුළු ජන කොටස් වෙනුවෙන් සහ රටේ සාමය ස්වෛරී භාවය ආරක්ෂාව වෙනුවෙන්ද නොබියව නොපැකිලිව සිය සේවාව මැනවින් ඉටු කරමින් පාර්ලිමේන්තුව තුල අවැසි හඬක් අද නිහඬවන්නේ මෙරට දේශපාලන ශේෂ්ත්‍රයට තවත් හිඩසක් ඉතුරු කරමින් COVID-19 වෛරස් ආසාදනය වූ කිසිදු රෝගියෙකු මේ මාසයේ තුල බාහිර සමාජයෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය පවසනවා. එමෙන්ම මෙරට සමස්ත රෝගීන් අතරින් 522 දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ මේ මාසයේ පුරාවටම COVID-19 රෝගීන් මහජනතාව තුලින් ප්‍රජාව තුලින් වාර්තා නොවීම රටක් විදිහට ඔබට අපට සතුටු වෙන්නට පුළුවන් කාරණය. අපේ රට ඔබ මේ තත්ත්වයෙන් බේරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලබා දුන් නායකත් ඒ වගේම සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය කරන ලද අප්‍රමාණ කැපකිරීම අපි මේ වෙලාවේ සඳහන් කරන්නට උනේ ස්තුතිපූර්වකව. ඒ වගේම ප්‍රජාව විදිහට ඔබ සෞඛ්‍ය අංශවල උපදෙස් පැදලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලපු ඉල්ලීමට අනුකූල වෙමින් කටයුතු කරපු නිසා තමයි අපට මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ කිසිම ගමකින් නගරයකින් කිසිම තැනකින් කිසිදු කොවිඩ් 19 රෝගියෙක් වාර්තා නොවන තත්ත්වයට මේ රට ගෙන එන්නට අපට පුළුවන්කම ලැබුණේ. මෙහිදී මාධ්‍ය කරන ලද ඒ සුවිශාල මෙහෙය අපි විශේෂයෙන් ඇගෙීමකට ලක් කරනවා. අපට අද තියෙන ප්‍රශ්නය තමයි රෝගීන් විදිහටම ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා පැමිණෙන්නේ රෝගිය හදාගෙන විශේෂයෙන්ම මේ වන විට 520 දෙනෙක් පිට රට සිටම රෝගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා මේ 522 න් විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ ඉඳලා පැමිණි 466 දෙනාගෙන් 330 දෙනෙක්ම රෝගීන් විදිහටයි ලංකාවට පැමිණුණේ. ඒ වගේම කටාර රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගේ 150 දෙනෙක් මේවන විට ඔවුන් රෝගීන් විදිහට පැමිණිච්ච බවට වාර්තා වෙලා තිබෙනවා.
විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ පැමිණි 466 දෙනාම මේ වන විට පළවන වටේ PCR පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඔවුන් නැවත PCR පරීක්ෂණයට ලක් කරන්නේ තවත් දින 10ක් ගත වුණාම. සමහර වෙලාවට ඒ අයගේ ඇඟ තුල රෝගය වර්ධනය වෙලා නැත්නම් ඒ දින 10 යනකොට යම් කිරිස පිරිසක් නැවතත් රෝගීන් විදියට වාර්තා වීමට ඉඩක් තිබෙනවා. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගේම PCR පරීක්ෂණ ලබාගෙන තිබෙනවා. 150ක් මේ වන විට රෝගීන් විදියට වාර්තා වුණා. අද දවස ඇතුළත ඉතුරු සියලු දෙනාගේම PCR පරීක්ෂණවල වාර්තා අද ලැබීමට નિયમિતව තිබෙනවා. අපේ රටේ මේ වන විට රෝගීන් 801 දෙනෙක් සම්පූර්ණ සුවය ලබලා රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් රටක් විදියට අපි බලන්නේ කුමන ආකාරයකට හෝ ප්‍රජාව තුලට මේ රෝගය පැතිරීම වළක්වන්නට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න. COVID-19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලින් 8 දෙනෙක් අද පසුරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1628 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතින් 8 දෙනා අතරින් 7 දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 62 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස ඊයේ දින තහවුරු වූ ආසාදිතින් අතුරින් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඉතිරි ආසාදිතයින් මාලදිවයින කුවේට් හා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සමාජිකයින් අතුරින් 403 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 347ක්. එසේම වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් අතුරින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 817ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක් කළ යුද හමුදා නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වුණා. අදාළ යුද හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු පසුගිය 26 වනදා හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට ගොස් තිබීම හේතුවෙන් එහි සේවය කරන පුද්ගලින් 30 දෙනෙකු ඇතුළු පිරිසක් සොය නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් ඊයේ දින කටයුතු කළේ. මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුලින් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලින් 8 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුකීතා වසහා දෙමුණු මහියංගර නගරයේ සතිපොළ ඊයේ දින යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැති වෙළඳ මහතුන් 6 දෙනෙකු හට ඊයේ දින නඩු පැවරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මාස් දාන්න කියලා කියන්නේ නැද්ද ඔයාලට? හ්ම්? ඇයි ගලවන් ඉන්නේ? නෑ මාත්තයා ගාගෙන ඉන්නේ. ගාගෙන ඉන්නේ? මාත්තයා මම ඉතින් ආවේ ඉන්නේ. මේක මේ කෙල ගහන්න මම පොඩ්ඩක් ඇරියා ඊපස්සේ තමයි. මේ කෙල ගහනකොට මෙතන බිස්නස් එක කරනවා නම් ඔයා බුලත් කාලා කට හොදගෙන මාස් එක දාගෙන ආපහු මෙතනද වැඩ කරන්නේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව ලන්ඩනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේදී දිවයින්ට පැමිණියා. ඒ UL 504 දරන ගුවන් යානයෙන්. ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කාර්යභාරය සහ වර්තමානයේ COVID-19 වර්ධන වැඩපිළිවෙල පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. තවත් සමාජ සත්කාරයකට උරදෙමින් සියත රූපවාහිනියද මෙම විශේෂ වැඩසටහන උදැසන 10 සිට දහවල් 12 දක්වා සජීව ලෙස විකාශය කරනු ලැබුවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ගත්තහම සුවවී නිවෙස් බලා යෑමේ වේගය ලංකාවේ වේගවත්. ඉතින් ඒක හේතුවක් වෙනවා අපිට අපේ ධාරිතාවය පාලනය කර ගැනීමට. සුව වෙලා ගෙදර යන්න කල්ගත වෙනවා නම් ධාරිතාවය පාලනය කර ගැනීම ඊට වැඩිය අපහසු වෙනවා. දැන් අද වෙනකොට 1620ක් තමයි ආසාදිතයන් වශයෙන් සමස්ත සංඛ්‍යාව. මේ 1620න් තමයි 781ක් පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපේ යුතුකම සහ වගකීම තමයි රජයක් විදියට සෑම පුද්ගලයෙකුටම ආපහු මව් රටට එන්න අවස්ථාව ලබා දීම. නමුත් එහෙම අවස්ථාව ලබා දෙනවා කියලා රටේ දැනට ඉන්න මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව අපි මායින් කරන්නේ නැතුව ඒ හැමෝටම එකපාර එන්න දුන්නා නම් මේක නවත්ත ගන්න බැරි වෙන විදිහට පැතිරිලා යනවා. හොඳම උදාහරණය තමයි කුවේට් රටෙන් ප්ලේන් ලෝඩ් දෙකක් ආවා. ඒකෙන් දැන් 100 ගානකට මේ රෝගය වැළඳිලා තියෙන්නේ. ඉතින්
අපි ඔය විදිහට හැමතැනින්ම ගෙන්නලා යවුවනම් එහෙම ගෙවල් වලට මේ රෝගය පාලනය කරන්න බැරි තත්ත්වයට එනවා ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කරා මේ COVID-19 සමාජ ආරක්ෂණ අරමුදල මේ හැම දෙනාම ලබා දෙන මුදල් හරියට පරිහරණය කළ යුතුයි මේ මේ කොවිඩ් කමිටුව අපි දැන් කියන්නේ ඉටුකම කමිටුව කියලා මේකේ ඉන්නේ රාමත්ම බගකීමෙන් වැඩ කටයුතු කරන කණ්ඩායමක් කියලා මට කියන්න පුළුවන් ඊ රාත්‍රී 10ට පෙන වූ ඇඳිරි නීතිය අද දිනේ පුරා ක්‍රියාත්මක වන අතර එය හෙට අලුයම 4ට අවසන් වන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා पसुगिय जनाधिपति माध्यांशय विसिन माध्य निवेदनयक निकुत करमेन अद दिन रटपुरा एंदिरी नीतिय क्रियात्मक बव प्रकाश करनु लबुवा ए अनुव ईए रात्री 10 सिट हेट अलुयम 4 दक्वा मुलु दिवयिनटम बल पैवत्वन परिधि मेवन विट एंदिरी नीतिय क्रियात्मकव पवतिनवा हेट अलुयम 4 इन पसु एलेमिन जुनी मस 3 वनदा दक्वा कालय तुल एंदिरी नीतिय क्रियात्मक वन्ने पेर परिधि रात्री 10 सिट अलुयम 4 दक्वा कालय तुल पमनाय मे अतर जुनी मस 4 वन बृहस्पतिंदा දින සිට ජුනි මාස 5 වන පොසොන් පොහො දින මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ එලෙස පැන වූ ඇඳිරි නීතිය ජුනි මාස 6 වනදා අලුයම 4ට අවසන් වන අතර ඉන් අනතුරුව එළඹෙන දිනයන්හිදී ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල පමණයි මේ අතර අද දින ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසු ඇතැම් නගර පාලු ස්වභාවයක් ගෙන තිබුණේ මේ අයුරින් ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 29 වන දින අලුයම ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වැගන්නාර් වර්ගයේ කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවි වලින් එම හෝටලයට වෙඩි තබා හෝටලයට දැඩි අලබහණි කර පලා ගොස් තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යංශී නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී 8ට පමණ එළුවිල පානදුර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ගල්කිස්ස පොලිසිය වෙත බාර දී තිබෙනවා. මෙලෙස අල්ලාගත් සැකකරු මීට වසර දෙකකට පමණ පෙර 2018 වසරේ මැයි මාස 24 වන දින ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුව අපමත මුදා හැර සිටින පුද්ගලයෙක් වයස අවුරුදු 34ක් වූ සමුද්‍රසන්න පාර අඟුලන මොරටුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගේ බහරේ තිබී ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක් පොලිස් බහරයට ගෙන තිබෙනවා අත්අඩංගුවටගත් සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ගල්කිස්ස පොලිසිය වෙත දුනු වෙල්තවීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිසිය සහ විශේෂ කාර්යක වර්ගය එකපද කරලා කණ්ඩායම් කිහිපයක් දරනවා එනෝයික විමර්ශන කණ්ඩායම් සමග සාකච්ඡාවලනුව ඉතා සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා යනුව මේ සිද්ධි සම්බන්ධව එක් සැකකරුවෙක් මේ විදිහට දැනගන්න තියෙනවා. ඔබ වහන්සේ නෝමියෝගයක් මතක ප්‍රශ්න කිරීම සඳහා ප්‍රශ්න කිරීම බලාපොරොත්තු වෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බවට මේවන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රහාර එල්ල කළ පුද්ගලින් සොයා ඊයේ රාත්‍රියේ සිට නිවාස සංකීර්ණය තුල මෙහෙයුම් ආරම්භ කළා. මාලිගාවත ප්‍රදේශයේ මහල් නිවාසයක දෙදෙනෙකු උද්දීපන සිද්ධි සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දශක ආවරණය වෙලා තිනා මෙය මද්‍රව්‍ය ව්‍යාපාරව සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් අතර දික්කලක් විතර පැහැදිලි වෙන ඒ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි අඳුරගෙන තියෙන්නේ. ඒ අනුව එම සිද්ධීලා දාලවත් සැකරුවන් පිළිබඳ සාපේ තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාෂය කොළඹ මධ්‍යම කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ඔවුනුත් ඒ සිද්ධිය සම්බන්ධ සැකරුවන් පිළිබඳව වාර්තාවනවා. ඒ අනුව මුල් කාලිනව එහි බලපෑම් එල්ලවීමත් සමග විවිධ රටවල් වල හදිසි තත්ත්වයන් පවා ප්‍රකාශයටපත් කෙරුණේ මෙහි භයානක තත්ත්වයේ හේතුවෙන්. එසේම මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ ප්‍රාන්ත රසකටද මෙම පළගැටි උවදුර හේතුවෙන් බලපෑම් එල්ල වුණා. අප්‍රිකාව නිජබිම කරගත් මෙම ආක්‍රමණික පරිපෝතකයා පිළිබඳව එකල ලෝකයේ පුරා කතාබහක් ඇතිවන පසුබිමක් තුළ මෙහි බලපෑම ශ්‍රී ලංකාවටද ඇති විය හැකි බවට සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා මීට මාස දෙකකට පමණ පෙර මෙලෙස පුවත්පත් වාර්තාවන්ද පළ කර තිබුණා. මිලියන ගණනින් එකවර පැමිණෙන මෙම සත්ත්ව විශේෂය භෝග වගාවන් සියල්ලටම පාහේ හානි කරන බවටයි කෘෂිකර්ම පරීක්ෂකීන් මේ වන විට සොයාගෙන ඇත්තේ. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ලෝක තතු හා පළකල අනාවැකියන් ද සපත කරමින් මේ වන විට පළඟැටි උවදුරක් පිළිබඳ වූ පුවතක් කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ අනුව මාවතගම ප්‍රදේශයේ භෝග රැසකට මේ හේතුවෙන් හානි වී ඇති අතර එම ප්‍රදේශයේ ගොවීන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ මෙම පළගැටි උවදුර කාන්තාර පළගැටි උවදුර නොවන බවයි. මේ පළගැටි උවදුර ඇතරම මේ ඉන්දියාවේ තියෙන නැත්නම් අප්‍රිකාවේ තියෙන කාන්තාර පළගැටිය නෙමෙයි. නමුත් එහා සමානවම විශාල උවදුරක් කළ හැකි පළගැටියෙක්. මේ ලංකාවීට පළඟටි වර්ගයම තමයි විශාල වශයෙන් ගුණරලා තියෙන්නේ. ඒතොර අපි ඒ ආක්ෂණික ක්‍රියාත්මක වෙලා අද මේ ස්ථානෙට ඇවිල්ලා මෙතන මේ මාධ්‍යන කටයුතු ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන පවර් ස්ප්‍රේයර්ස් බූම් ස්ප්‍රේයර්ස් ගෙනල්ලා ඉවරලා මේ මාධ්‍යන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි මේ වගේ උදුරක් දැක්කොත් ක්ෂණයකින් මේක මර්ධනය කරන්න ඕනේ නැත්නම් මේ පැතිරීම ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. තොයි ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ පළඟටියේ විශාල ගහනයක් දැක්කොත් වහාම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. රටේ ජනතාවගේ ආර්ථික මට්ටම මේ වන විට සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය තුළ රටේ ජනතාව ඉමහත් අසහනයකට පත් වී සිටිනවා. අද මේ රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. තමන්ගේ දරුපවුල් නඩත්තු කරගන්නට හැකියාවක් නැහැ. ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලක් අපේ රටට වැඩිය මූල්‍ය සහන රසක් විපතට පත්වුණු ජනතාවට ලබා දෙන. ඇයි අපේ රටට මේ දේ කරන්නට බැරි? මොකද්ද රටේ ප්‍රමුඛතාවය? ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කරලා මාර්ග තැනීමද රටේ ප්‍රමුඛතාවය? ඒ උදෙසා කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් වැය කිරීමද මේ මොහොතේ ජනතාවගේ රටේ අවශ්‍යතාවය? අධිවේගී මාර්ග ගිවිසුම් අස්සංකර, පාරවල් ඉදිකිරීමේ ගිවිසුම් අස්සංකර, මේ ඔක්කොම ණය ව්‍යාපෘති. රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් බවට පත් කරන වැඩසටහන. මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ ආහාර පාන ටික ලබාගෙන හොඳ ජීවන මට්ටමකින් ජීවත් විය හැකි යුගයක්. ඒ යුගය නිර්මාණය කරන්නට අඩුම ගණනේ පොදු ජනතාවගේ බඩේ ඉල්ලුමට රජයේ විසඳුමක් ලබා දෙන්නට ඕන. මේ මහජන යුතුයකම ඉෂ්ට කරන්නට රජයට කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා.
මෙරටේ ජනමාධ්‍ය වේදීන් සඳහා ඉදිරියේදී කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. තලංකම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනමාධ්‍ය වේදීන්ගේ නිවාස සංකීර්ණය වූ තලංකම පිහිටි රිචඩ් ද සොයිසා මාධ්‍ය කම්පණියේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ සුවිසාල ජාතික මෙහෙවරක් ඉස්තර කරන ජනමාධ්‍ය වේදීන් සඳහා වෙන් වෙච්ච රිචඩ් සොයිසා ජනමාධ්‍ය ගම්මානේ තමයි මේ අපි ඉන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුල ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යවරේ ගම්මානේ බලන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒටි ඉදිරි කාලය තුලදී සකස් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ ජනමාධ්‍ය වේදීන්ගේ නිවාස ප්‍රශ්නෙට මම කල්පනා කරලා තියෙනවා මේ අයතාලෙස සකස් කරපු නිවාස තිබෙනවා රාජ්‍ය බලය වැරදි ලෙස පාවිච්චි කරලා තුට්ටු දෙකට ඉඩම් අරන් පුද්ගලික සමාගම් එක්ක පසුගිය රජයේ සමී මගෙමැති වර්ණ කොට්ටාසෙත් එහෙම ගෙවල් 800ක් මහල් නිවාස විදියට ඉඳි කරලා තිබෙනවා වැරදි ලෙස ඒ රාජ්‍ය ඉඩම් තමයි මේ පවර්ලා දීලා තියෙන්නේ ඒවා පවර්ලා දීලා පුද්ගලික ජාවාරම්කරුවොත් එක්ක හවුල් වෙලා හදලා තියලා තියෙන එකක් පවරගෙන රජයේ විසින් ඒ ගෙවීමේ ක්‍රමය සකස් කරලා ජනමාධ්‍ය වේදීන්ට ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ මම සලකා බලාගෙන යනවා සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ අත්තිටුවීමට ඉඩ නොදී එම රක්ෂණයේ සහනය පාසල් දරුවන් හට ලබා දීමට රජය ඉදිරියටත් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාසල් දරුවන්ට විශාල පිටුවාලක් වූ සුරක්ෂා රක්ෂණ සඳහා ඉල්ලුම් පත්‍ර බාර නොගන්නා ලෙස එම රක්ෂණ සමාගමේ නිලධාරීන්ට දන් දෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මේ සමාගම සමග අසංකරපු ගිවිසුම මේ 31 වෙනිදා අවසන් වෙනවා. එම නිසා එම සමාගම දන්වලා තියෙනවා ජූනි මාස පළවෙනිදා ඉඳලා මේ සුරක්ෂා රක්ෂණ ඉල්ලුම් පත්‍ර බාර ගන්න එපා කියලා. පසුගිය අවුරුදු කීපය තුළ මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කරපු දා ඉඳලා අද දක්වා මිලියන 2000 මුදලක් මේ රක්ෂණ ක්‍රමය වෙනුවෙන් අපි දරුවන්ගේ දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ රක්ෂණ ක්‍රමය දෙමව්පියන්ගේ බර විශාල වශයෙන් ලිහිල් කරපු සංකල්පයක් බව අමුතුවෙන් කියන්න ඕනේ. අද රක්ෂණයේ අවශ්‍යම කාර්යය මේ රක්ෂණ ක්‍රමය අත්තිජවන්ට රජයේ තීන්දුව කෙරුවොත් අපේ පාසල් දරුවන්ට කරන විශාල අපරාධයක් ඇටියට මට පෙන්වන්න පුළුවන්. ඉතින් මම රජයට අධ්‍යාපන අමාත්‍යාංශයට මේ අවස්ථාවේ සදාන් කරන්න කැමතියි. මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරක්ෂා කරලා මේ තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් 50 වසරක නොනිමි මෙහෙවර නමින් විශේෂ වැඩසටහනක් සියත ටීවී ඔස්සේ අද පෙරවරුවේ සජීව ලෙස විකාශය කෙරුණා. එම වැඩසටහනට හිටපු මහබැංකු අධිපතිවෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාට් කබ්‍රල් මහතා සහ අග්‍රාමාත්‍ය හිටපු ලේකම්වෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩල ලේකම් සිරිසේන අමරසේකර මහතා සහභාගී වුණා. මම මේ මම හිතන්නේ ඔය අවුරුදු 50 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය එතුමා ගැන අවබෝධයකින් හිටියා අවුරුදු 45ක් පමණ. ඒ කාලේ තමයි අපි මිත්‍රයෝ ඉගෙන ගන්නවා. එතුමාට තිබුණා සහජ දක්ෂතාවයක් ඕනම ප්‍රශ්නයකට මූණ දෙන්න. ප්‍රශ්න වලින් පැනලා ගිය නැති පුද්ගලෙක්. හැමදාම මොකක් හරි අලුත් දෙයක් සිදු වෙනවා. ඒ වට ඍජුව මූණ දෙන්න පුළුවන් චරිතයක්. ඒක හරි වැදගත්. මොකද බොහෝ දෙනෙක් හිතනවා අපි මේක ගැළවිලෙමු. අපි ගැළවෙමු. එතුමා එහෙම ගැළවෙන්නේ හිතපු පුද්ගලෙක් නෙමෙයි. දේශපාලනඥයෙක් වුණත් නායකයෙක් වුණත් තියෙන ඕනේ යම්කිසි ආකාරයකට සියලුම කරුණු මත පමණක් නෙමෙයි. කරුණු වලට ඔබට ගිය දේවල් තේරුම් ගැනීමට විශ්ලේෂණය කිරීමට ඉවක් තිබීමත් ඉතා වැදගත්. මම හිතන්නේ එතුමාට ඒ විදිහට අමුතුම ඉවක් තිබුණා. මම එතුමත් එක්ක කිට්ටුවෙන් වට කටයුතු කරද්දි මට තේරුණා සමහර අවස්ථාවලදී එතුමා අපි කියන දේවල් වලට වඩා තාමත් ඉහළින් ඔබට ගිහිල්ලා කරුණු වටහා ගන්නට පුළුවන් වෙච්ච නායකයෙක්. 80 ගණන් වල ශ්‍රී ලංකාවේ දහස් පක්ෂය බෙදෙන්න ගිහිල්ලා නොයෙකුත් ගැටලු ඇති වෙලා ඒ වගේ වෙලා මේක සම්පූර්ණයෙන්ම නිකන් අක්‍රීය තත්වයක තිබිච්ච කාලයක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේකට ජීවය දෙන්න උත්සාහ ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත අවදිවීමේ ආරම්භය පටන් ගත්තේ පාගමනින්. ඒකට සම්පූර්ණ නායකත්වය දුන්නේ මෙතුමා. ඒක කවුරුත් රටේම කට්ටිය දන්නවා. අපි විරුද්ධ පක්ෂයක් තියනවා කියලා අපේ හැඟීමක්වත් තිබුණේ නැහැ ඒ වෙලාවේ. එතුමාගේ ආර්ථික දර්ශනය වගේ දේවල් බලපුවාම සමහරට අපි මේ හුඟක් දේවල් අපි කතා කරන්න යනකොට එතුමත් එක්ක අපි යන්නේ පොත්පත් තරව මේවා වார்த்தාවල් කියවලා ඒකෙන් ගත්ත දැනුමත් එක්ක තමයි අපි ගිහිල්ලා කතා කරන්නේ. නමුත් අපි ඔක්කොම කියලා වරුණාට පස්සේ එතුමා අපි නොහිතපු දෙයක් අහනවා. ඒක
එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවන බවට වූ ලිපියක් කිසිවෙකුටත් මෙතෙක් නොලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. ජනතා අප්‍රසාදයට ලක්වන පවතින අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලියුමක කතාවක් කියලා එක්සත් ජාතික පක්ෂයෙන් මම දැක්ක පත්තරවල නිරපාහරි කියලා ප්‍රවෘත්ති තියෙන හැබැයි අද වෙනතෙක් කාටවත් ලියුමක් ලැබිලා නැහැ. අපි විරුද්ධ අභියෝගයක් දුන්නේ එතුමාට පුළුවන් නම් ලියුමක් එවන්න කියලා. මැයි 22 කියන දිනේ තමයි සඳහන් වෙන්නේ ලියුමේ. හැබැයි අද 31ක් පහ වෙලා තාමත් ලියුමක් අපිට ලැබිලා නැහැ. එතකොට ඒ ලියුම එන්නේ නැහැ කියලාත් අපි දන්නවා. මොකද ලියුම ආවොත් අපිට නීතිමය වශයෙන් කටයුතු කරන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම නීතිමය වශයෙන් හොඳ කණේ පාරක් රනිල් වික්‍රමසිංහටයි කණ්ඩායමටයි දෙනවා. එතකොට අපේ පළාත් පාලන නායකින්ට බය නැතුව අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ මොඩ ලියුමක් ගහනද රාජපක්ෂවරු රණලික්ෂි මහත්තයාට උපදෙස් දීම සම්බන්ධයෙන් එතනත් සමාජලට අපිට සහයෝගය දෙන කවුරු හරි ඉන්න පුළුවන් අපි දන්නේ නැතුව ජනතාවගේ තීන්දුව ලැබෙයි ජනතාව මොකද්ද ගන්න තීන්දුව රණලික්ෂි මැතිතුමා සහ කණ්ඩායම සම්බන්ධයෙන් කියන එක මේ මැතිවරණයේ ඉදිරි මැතිවරණයේදී බලා ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් සමග ජන බලවේගය හැදුවා කියලා කියන කතාව අසත්‍යකාරණයක්. එක අවස්ථාවකදී ওই කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ුණා සන්ධානයක් හදමු කියන කතාව. ඒ සන්ධානයක් හැදීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයක් වෙලා තියෙනවා. සන්ධානයක් හදනවා කියලා කියන්නේ පක්ෂයක් හැදීම නෙවෙයි. ඒතකොට සන්ධානයක් හැදීම වෙනුවට මේගොල්ලෝ එළියට බහැලා පක්ෂයක් හදලා තවදුරටත් හොයලා බලනකොට පේනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒ සන්ධානයක් හදීමට අනුමැතියක් දෙන දිනේටත් ඉස්සර තමයි අර පක්ෂයක් හැටියට මේගොල්ල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය අලුත්ම මාධ්‍ය සංගර්ථනයක් කරගෙන යනවා. අපේ පක්ෂ සමාජිකත්වය අවශ්‍ය කරා කියලා. 99 දෙනෙක් පක්ෂෙන් නිරපුවා කියලා කටයුත්ත කරනවා. මගේ නමත් 68 වෙනි ස්ථානයේ ලැයිස්තුවේ තියෙනවා. හැබැයි අපි කියන එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයෙන් එළවපු 99 දෙනෙක් කෙලෙවුවා නම් දැන් එක්සත් ජාතික පක්ෂය ඉතුරුලා ඉන්න කණ්ඩායම කීයද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. නියම එක්සත් ජාතික පක්ෂය ඉතුරුලා දෙන්නේ අද සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අලුත්ම නගර මේ මැතිවරණය තුල සමග ජන බලවේගය කියන එක අපි හැම වෙලේම මතක් කරන කාරණේ. සමග ජන බලවේගය කියන්නේ මේ සම්දානයක් පක්ෂයට එකතු වෙලා හදපු සම්දානයක්. ඒ කියන්නේ කවුරුත් ඒකේ සමාජිකත්වය අරන්නේ නැහැ. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතුව හැදිච්ච එකක් තමයි සමග ජන බලවේගය කියන්නේ. වත්මන් රජයට මෙරට පවතින සහල් මාෆියාව සඳහා නිසි විසඳුම් ලබා දීමට තවමත් නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. බන්දුල ගුණවර්ධන මහත්තයා ඉඳන් කියනවා හාල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයාට ජයග්‍රහණයක්ලු. මම දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. බන්දුල මගේ මිත්‍රයා. නමුත් මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. හාල් මිල වැඩිවීම කොහොමද පාරිභෝගිකයට ජයග්‍රහණයක් වෙන්නේ කියලා. ලොකුවට මෙතන කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. මාෆියා එක කුඩු කරනවා. මාස 9කට වී ගබඩාවල තියනවා. ඒ නිසා මේ මාෆියාව ඉස්සරහා මේ ආණ්ඩුව දන ගහන්නේ නැහැ කියලා කිව්වා. මිනිස්සු ඔක්කොම විශ්වාස කරා. අන්තිමට මොකද වුනේ? මාෆියා එක හතර කාතේ වැටලා ඉන්නවා ආණ්ඩුව මාෆියා එක ඉස්සරහා. හාල් මිල 98ට වැඩි කරේ මේ කොවිඩ් එකේ සම්බන්ධයක් කියලා කට්ටිය උත්සාහ කරනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ආණ්ඩුව 98ට හාල් මිල වැඩි කරේ දෙසැම්බර් මාසේ. දැන් මං අහන්නේ ගබඩාවල වී නෑ කිව්වනේ. හැබැයි 98ට වැඩි වෙච්ච ගමන් අනේ අන්න අතුරුදහන් වෙච්ච හාල් වී ටික තියෙනවා. ඊට පස්සේ තව ටික දවසකින් ඒක 98 100 105 ඔය ගණන් වලට ආයි වෙන්නේ නැද්ද කියලා බලන්න. මෙතර සහල් මෝල් හිමියන්ගේ ගැටළු වෙනුවෙන් රජය තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. යද කොළඹ පැවති මාත්‍ය හමුවකදී අපේ රටේ ප්‍රධාන ආහාරය පිළිබඳ බත පිළිබඳ තීරණය ගන්න ඕන ගොවිය බත නිෂ්පාදනය කරන ගොවියත් ඒ වගේම සුළුවා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් පිළිබඳ කල්පනා කිරීමකින් මිසක් වෙන වෙන ආකාරයකින් නෙවෙයි. අප එක පැත්තකින් දැන් සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමන් මැදිහත් වෙලා ඒ ඇති වී තිබෙන ගැටලුවට ගොවියත් රැකෙන අයුරින් පාරිභෝගිකයත් රැකෙන අයුරින් අපේ රටේ මෝල් හිමියනුත් රැකෙන අයුරින් යම් කිසි විසඳුමක් ගෙන වී තිබෙනවා. ඒ පිළිබඳව අපේ සතුට සහ අතිගරු ජනාධිපතිතුමන්ට අපේ ප්‍රසාදය පිළිගන්වනවා. හැබැයි මේ ගැටලුව තවදුරටත් निराකරණය වෙන්න ඕන ගොවි ජනතාව රැකෙන අයුරින් ගොවි ජනතාවගේ දහඩියට ගොවි ජනතාවගේ මහන්සියට මේ රටේ
සියයට 25ක් ගොවියෝ මේ රටේ ජනගහණයෙන් සියයට 25ක් ගොවියෝ ගොවි පවුල් ඒ නිසා ගොවි ජනයාගේ ටගේ අතමිට සරු වෙන පරිදි ගොවි ජනතාවට ගොවිතැනේ නියැලෙන්න වී ගොවිතැනේ නියැලෙන්න හිද්දෙන පරිදි ධෛර්යයක් එන පරිදි තමයි මේ ගැටලුවට උත්තරයක් හොයන්නේ ත්‍රිකුණාමලිය ආදිමුටි ගම්මානයේ ජනතාවට සිය වාසස්ථාන අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා මේ ඒ පිළිබඳ තොරතුරුයි මේ ත්‍රිකුණාමලය සම්පල්තිව් ආදිමුටි ගම්මානයයි මෙම ගම්මානයේ ජීවත්වන පවුල් 30කට පමණ මෙවන විට සිය වාසස්ථාන මෙන්ව වගබිම් අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව එම ප්‍රදේශවාසීන් පවසනවා වැවේ ලොකු කරන්න යනවා. ඒ ලොකු කරන්න කියලා දැන් ගිය අවුරුදු මෙම අවුරුද්දට අවුරුදු සැරයක් මේක කලින් හිටියේ 1980 න් හිටියේ මෙච්චරට. පස්සේ පොඩ්ඩක් උස්සුවා. පස්සේ මෙහෙම මෙහෙම උස්සගෙන දැන් ගිය අවුරුදු ඉලා මේ හැටියට උස්සලා තියෙනවා. ප්‍රදේශවාසීන් පවසන පරිදි ත්‍රිකුණාමලය සම්පල්තිව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආදිමුටි මාන්ගනායිකුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගෙන ඇති බැවින් මෙම තත්වයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මෙම ප්‍රදේශයේ පවුල් 3ක් පමණ මාන්ගනායිකුලම් වැවේ ජලය උපයෝගී කරගෙන කුඹුරු අක්කර සක් පමණ වගා කර ඇති අතර එම ජලය ප්‍රමාණවත් නොවන බව අදාළ ගොවීන් පැවසීම හේතුවෙන් මෙම වැවේ වපසරිය වෙනස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ පවුල් 3ක ජනතාවගේ ඌමනාව මත මෙලෙස වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් පවුල් 30කට සිය නිවාස අහිමි වීමට ඉඩ කඩ පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ நான் வீடு கட்டி இருக்கிறேன் என் கேள் பிள்ளையன் இந்த புருஷன் செத்து போச்சு வெள்ளக்காரன் காலத்துல ஒரு கம்பத்தடி வெட்டே இல்லாததுல வெள்ளக்காரன்கிட்ட காசு கொடுத்து வேண்டி இருக்கிறான் மாடு மாடுக்கு தண்ணி குடிக்க விட கூடாம் இது வெள்ளாம செய்யறதுக்கு விட இல்ல இந்த கூடாம் 89ஆம் ஆண்டுல இருந்து இந்த இடத்துல இருக்கிறோம் ஏன் இப்படி செய்யணும் මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ බලධාරීන් හමු වීමට ගියද කිසිදු නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. කැලණි කේබල්ස් PLC ආයතනයේ තම බෙදාහැරීම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ලංකාව පුරා විසිරී සිටින තම බෙදාහැරීම් නියෝජිතවරුන් හට භාණ්ඩ ප්‍රමාණයට අවශ්‍ය ලොරි රථ භාර දීම සිදු වුණා. ඒ කැලණි කේබල්ස් ආයතන පරිශ්‍රයේදී අද ඇත්තටම සතුටු වෙනවා ජේම්සී සහ කැලණි ආයතනය කියන ආයතන දෙක කොටස් කාර්ය විදියට සම්බන්ධ වුණා හේතුව මේ ආයතනයේ බෙදා හරීමේ නිල ඒජන්තවරුන්ට අපි ලබා දීලා තියෙනවා ජේම්සී වාහන ඒක ලබා දුන්නේ කැලණි කේබල්ස් ආයතනයෙන් අරමුණ මේ බ්‍රෑන්ඩ් කරපු අපේ ලෝගෝ තියෙන වාහන බ්‍රෑන්ඩ් කරලා ඒ දිස්ත්‍රික්කයට අලවි මහතුරුන්ට අපේ බාණ්ඩ බෙදා හැරීමට ඉතාමත් පහසුයි ඒ ඔක්කොම පහසුකම් දීලා තියෙනවා ඒ නිසා අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපේ අලවිය නැත්තම් ඩිස්ට්‍රිබියුෂන් එක බෙදා හැරීම තව දියුණු කළා ආයතනයත් ඒ ඩිස්ට්‍රිබියුෂන් කරන මහත්තුරුන්ගේ ආදායමත් වැඩි කළා මතු දියුණුව කරා යන්න දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් කුලියාපිටියේ සිට යාපනය දක්වා කුකුලන් ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් තම්මැන්නව නිදහස් උයන ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. රියදුරට නිින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වූ ඇති අතර රියදුරු සහ රිය සහායක බරපතල තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නිවස තුලදී පුත්‍රයා විසින් නිදිහනේ සිටි සිය පියාට පොරවෙන් පහර දී ඝාතනය කර තිබෙනවා 27 හැවිරිදී සැකකරු පහර දෙමින් අනතුරුව බකමූණ පොලිසිය වෙත බහර වී තිබෙනවා සිය මවට සහ පවුලේ සමාජිකයින්ට පියාගෙන් වන හිරිහැර ඉවසාගත නොහැකිව මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චියේ පූනෑව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකට වල් අලියෙකු පහර දීම හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා
ඇඳින නීතිය පනවා ඇති කාල සීමාව තුල නීති විරෝධී ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ දුම්වැටි 3700ක් අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය ඊයේ රාත්‍රියේ සමත් වුණා. දුම්වැටි තීරුබදු පනත උල්ලංඝනය කරමින් හොර රහසේ මෙම දුම්වැටි මෙරටට ආනයනය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. මෙහිදී සැකකරුවන් 3 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර දුම්වැටිවල වටිනාකම ලක්ෂ 3000ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වයට පෙර සූදානමක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විශ්ව මඩු ඒකාබද්ධ බල මූලස්ථානයේ මගින් A35 මාර්ගයේ පරන්තන් සිට පුදුකුඩි ඉරිපු දක්වා මාර්ගයේ දෙපස අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ තිස්සමහරාම මූලස්ථාන නිලධාරීන් විසින් කරන ලද වැටලීමකින් මුව සහ ගෝනමස්තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ වලිකාමම් උතුර කුරුම්බ සිටම් ප්‍රදේශයේ ලිඳක තිබී පොලිසිය විසින් RPG උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රියාංශය විසින් නිෂ්ක්‍රිය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇඳිරි නීතිය පනවා තිබියදී තේවත්තක නවතා තිබූ ටිපර රථයක කොටස් ගැලවූ සැකකරුවෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලාගෙන හැටන් පොලිසියට බහර දී තිබෙනවා. प्रधान पुआत विकास अवसान यलिथमयम रात्रि 9:35ට ඔබට සුබ සමය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन्न देने गाने में मसीनों क्लिक करना।